මතකින් මේ ගැන අහන්න හොඳම වෙලාව මොකද මේ හැම වෙලාවෙම නිශ්ශබ්දව තමන් ගීත තමන් ලිව්ව ගීත රචනා ගැන නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කරන ඔබතුමිය මට කියන්න මේ නෙළුම් විලේ නැත ඔබෙලන්දු සුවඳ කුලේ නැත ඔබෙලන්දු කොපමණ තැවුණත් ඔබෙලන්දු මානවයද ඔබ දිනුලන්දු කියලා මේ දෙන්න ගිය පණිවිඩය මොකක්ද ඇත්තට ඒ කාලේ අර දේශපාලන වශයෙන් අර මේ තිබුණා අපට රිජ්ජේ තිලකරත්න මහත්තයත් අපිට කියලා තිබුණා වගා සංවර්ධනයේද අර නිස්සුන්ට උදේ පාන්දර ධෛර්ය ශක්තිය දෙන ද ගීත ලියන්න කියලා. ඉතින් ඒකටත් මම හේතු වුණා අපි ඉතින් ඇත්තටම ආදරය ගැන හිත හිතල ඇත වෙන්නේ නැතුව මේ දැන් මම සූර්යකාන්ත මම අර පුංචි කාලේ අහලා තියෙන කතාවක් ඒක සූර්යා වෙනුවෙන් සූර්යකාන්ත මල අඬා බලන් ඉන්නවා කියලා අපේ අම්මා කියලා දිනන කතාවක්. ඉතින් මම ඕ කතාව අරගෙන හිතුවා මේ සූර්යකාන්ත සූර්යා එන්නේ එක නිසා නෙමේ ලෝකෙට මෙහෙවරක් බලාපොරොත්තු දෙන්න තමා සූර්ය කුමාරයා එන්නේ කියලා. ඒක උඩ තමයි ලිව්වේ. ඉතින් ඇත්තන සූර්ය කාන්ත කියන මල ඉර වගේමනි පොඩ්ඩක් වෙනසක් නැහැ. ඉර වගේම පෙළේ ඒ පාටයි ඒ ඔක්කොම. ඉතින් සූර්යකාන්ත ඇත්තටම බලන් ඉන්නවා ඉර එනකන්. නමුත් ඉතින් සූර්යකාන්තට ගන්න බෑනේ ඉර කවදාවත්. ඉතින් අන්න ඒ හේතුවට තමයි ඔහොම ලියුනේ ඉතින්. ඔබ දක්ෂ නිවේදිකාවක්. ඔබ සතුව හොඳ වටින වාක්කෝෂයක් තියෙනවා. ඒ නිසා ඔබ ඔය කිව්ව කතාව අපි පිළිගන්නවා. හොඳයි. ලුසන් බලසිංහල මහත්මයා දැන් මේ අබෙත් එක්ක අපිට මතු කරන්න තියෙන චිත්‍රපට ගීත වංශ කතාවක් තියෙනවා. මම කැමති ඒකට ප්‍රශ්නයක් අහන්නම්. මම ඒ ගැන නම් දීර්ඝ වශයෙන් කියන්න දන්නේ නැහැ. මම දන්න එකම අත්දැකීම තමයි දුහුල් මලක් චිත්‍රපටිය. ඔව්. මොකද ඒ දුහුල් මලක් චිත්‍රපටියේ ප්‍රචාරක වැඩසටහන කළේ මම. ගුවන්විදුලි ඒක ලිව්වෙත් වැඩසටහන ලිව්වෙත් ඒක ඉදිරිපත් කළේත් මම නිසා මට ඒ ගීත රචනා ටික අජන්ත රණසිංහ මහත්මයාගේ ගීත රචනා ඊට සුජාතා සමග ගැයූ මෙහෙදුම් බුද්ධ මෙහෙදුම් ගීත මේවා තමයි ඒ ප්‍රචාරක වැඩසටහනේ ප්‍රචාරකාංශයේ ඉතාම ප්‍රබලව වැඩ කළ ගීත එහෙනම් මම දකින්නේ මං හිතන විදිහට අබේට ලැබිච්ච පළමුවන අවස්ථාව තමයි චිත්‍රපටයක ගීතයක් ගායනා කරන්න සුජාතා එක්ක ඒ ගයපු ගීතේ මං ඊට කලින් අහලා තිබුණ නැහැ දැකලා තිබුණ නැහැ අබේට එහෙම අවස්ථාවක් ලැබෙනවා ඉතින් මට අහලා මං කවුද කියනොත් මං අහලා තිබුණා සුජාතාගෙන් ඇහුවලු අබේ වගේ කෙනෙක් එක්ක මේ ගීතේ ගායනා කරන්න ඔබ කැමතිද කියලා ඒ කියන්නේ නවකෙක් නිසා සුජාතත්නායක මහත්මිය බොහොම කැමැත්තෙන් ඒක බාරගත්තා කියලා මට හිතන්නේ විජය ධර්මශ්‍රී තමයි මට ඒක කිව්වේ චිත්‍රපටි අධ්‍යක්ෂවරයා. ඒ ඔහු තමයි අපේව යෝජනා කරලා තියෙන්නේ ගායනය සඳහා. ඉතින් ඒක නිසා මට ඒ චිත්‍රපට ගායනය හා ඒ ගීත සම්බන්ධයෙන් අපේගේ සම්බන්ධතාවයේ තියෙන එකම චිත්‍රපටිය මම දන්න දුහුළු මලක් විතරයි මම දන්නේ. ඊට පෙර 1974 මම හිතන්නේ මේ ජීවන ගංගා චිත්‍රපටයේ එතුමා ගීතයක් ගායනා කළා තිබෙනවා. ඊට පස්සේ චිත්‍රපට වංශකතාවේ වල්මතු ආශා හරියනකොට ඔහොම තමයි පොඩි මල්ලි සුභා වසන්තයේ දවසක් කමල් බිසු එතකොට කිඳුරු කුමාරි කාංචනා වාලම්පූරි සඳකඩ පහන මේ ආදි වශයෙන් චිත්‍රපට ලයිස්තුවක් ඔබට සටහන් කරන්න පුළුවන්. මම මේ ලයිස්තුව අගට තියාගත්තා සරුංගලේ චිත්‍රපටයේ. සරුංගලේ චිත්‍රපටයේට අපේ ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා හරි ලස්සන ගීතයක් රචනා කරනවා. මේ ගීතය ගායනා කරන්නේ වකට චිත්‍රපටයේ වෙනුවෙන් පසුබිම් ගීතය අබේවර්ධන බාලසූරිය නිරංජලා සරෝජනී. වික්ටර් රත්නායක සූරියන්ගේ තනු නිර්මාණය. ඉසුරුතු වෙන. මම කැමතියි ඔබ ගීතය ගැන පොඩ්ඩක් මතක් කරන්න. මේ යුග ගීත ඇත්ත වශයෙන්ම මේ ඒ දෙන්න එක්ක අහුවෙලා ගායන්නේ බොහොම කලාතුරකින්. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඒක නිසා මා තැනුවා කියලා මට මේ විශේෂ මතකක් කරේමේ නෑ මේ සුරේ. මට මෙන්න මෙහෙම දෙයක් හැබැයි අබේ ගැන කියන්න පුළුවන්. මොනවද මේ මේක මේ ඔබතුමා සූ ප්‍රශ්නෙට පිළිතුරක් නෙවෙයි. අබේට තිබුණා මේ මේ දැඩි කැපවීමක් සහ උත්හාන වීරිය කියන එක. මේ දෙකේ එකතු වීම සුසංයෝගයෙන් තමයි අබේ මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. අබේගේ තිබුණා මේ අර අපි නිකන් සාමාන්‍ය ගොඩේ වහරෙම කියනනම් කාගෙන යන ගතියක් තිබුණා. නවතින්නේ නැහැ. නවතින්නේ ඒ ධෛර්යය සහ ශක්තිය ඒ උත්හාන වීරිය උඩ තමයි අබේ මේ තරම් දුර ආවේ. ඒක නිසා මේ අබේ නවතින කෙනෙක් නෙවෙයි. අත් වශයෙන්ම ඔබ කිව්වනේ නිරංජලත් නවතින්න නැවතුණා කියලා. මේ දෙන්නම තව බොහෝ දුර යන්න තිබුණා මේ එතුමා අප අතරේ අද හිටියා නම්.
ඉතින් ඒක නිසා අභේ ගැන කියන්න තියෙන එකයි නිසි කලමනාකරණයක් තිබුණා ඔහුගේ ජීවිතේ සෑම දෙයක් මේ කියන්නේ ගීත ගැයීමට විතරක් නෙවෙයි පෞද්ගලික ඇතුම් පැවුතුම් දිහා බැලුවත් පෞල් සංස්ථාව දිහා බැලුවත් රාජකාරී කටයුතු දිහා බැලුවත් දැඩි කැපවීමකින් ඒවා නියම විදිහට කළමනාකරණය කරගත්ත ශිල්පියෙක් හැටියට මා අභේ දකින්නේ ඉසුරු දෙවිඳු ආපහු මතක් කරන්නේ නිරංජලා hina වෙනවා සරුංගලී චිත්‍රපටයේ මම හිතන්නේ මේ සුනිල් ආරියරත්නයන්ටත් වඩා මේ ගාමිණි ෆොන්සේකා මැතිතුමාට මම හිතන්නේ වුමනාව තිබුණා මේ යුවළ ලවා මේ ගීතේ ගයවන්න ඒක නිසා තමයි මට මතකයි මේ ගීතය තනුව හදනකොට ගාමිණි ෆොන්සේකා මැතිතුමා අපේ ගෙදරට ආවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ආවා මං කිව්වේ ඒ කාලේ ගීත හැදෙන්නේ එහෙමයි කියලා ගීපද රචකයා මේක චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා බොහෝ විට එකට එකහුව වෙලා තමයි මේ මේවා නිර්මාණය වෙන්නේ. ඉසුරු දෙවිඳු උම යංගනසේ පැහෙන්නයි විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි තවිල් නදීන් සවන් පිරෙන්නයි කුකු මගරා නලල දිලෙන්නයි කුල කතකගේ සුරතුර බඳු සුරත ලබන්නයි තල්වැට බිඳ නිල්වන රොදකට යාගණ්ඩයි පතිනිය මිස පාකුඩම් කිසිත් නුගණ්ඩයි ඕරුව මත සිටුවා කර්මාල බඳින්නයි ඉසුරු දෙවිඳු උම යංගනසේ ඇහෙන්නයි මතක තිබුණා පොඩ්ඩක් මම ඔය ගීතය අහගෙන ඉන්නකොට මම දැක්ක එක කාරණාව තමයි ඇයි නිරංජලා මේ හඬ මුමුණන්නේ අබේවර්ධනයන්ට කරන ලොකුම ගෞරවය තමයි මං හිතන්නේ දැන් රසගත්‍රයක්වත් පිරිනකොට අඩුතරමින් ඔබේ කටහඬ අහපව අවදි කරන එක ඔබ මුමුණනවා මට ඇහුණා චිත්‍රපට ගීත ඉතිහාසය පිළිබඳ සටහන් කිරීමේදී මම හිතන හොඳම තැන තමයි අර ලෝෂන් අය සඳහන් කළා වගේම බොඳ මීදුම් කතරැල්ලේ අපි යමු හොයාගෙන ආචාර්ය රජන් තරණසිංහන්ගේ පද සංකල්පනාව සරත් දසනායකයන්ගේ තනු නිර්මාණය එතුමාණන් හිතාම හොඳින් මේ ගීතේ පුරුදු පුහුණු කළ බව ඉතිහාසයේ යම් යම් තැන්වල සටහන් වෙලා තිබෙනවා අපි දැන් තැවුල් සංසිඳිලා මිටියා
විශ්වාසයක් හැමෝම කිව්ව වගේ අර කැපවීම තමයි එයා ගෙතියෙන්නේ. ওই ගීතයක් අතට ලැබුණාම ඉස්සලා එයා ඒකේ අදහස ග්‍රහණය කරගන්නවා. ඉන් පස්සේ එයා බලනවා ඒ තියෙන අදහස ජීවත් කරවන්න එයාගේ හඬ මතු කරලා. ඉතින් අර සංගීතය පිළිබඳ ලොකු ඥානයක් නැති වුණත් සමහර දේවල් අහනවා, සමහර දේවල් කියනවා වික්ටර්ට. වික්ටර් මේ ගීතයට මේ සංගීත භාණ්ඩය යොදාගත්තොත් හොඳයි නේද කියලා එහෙමත් යෝජනා කරනවා හුඟක් වෙලාවට. ඉතින් අර ඒ වගේ යාට ඉවක් තිබුණා මං හිතන්නේ හැම දෙයක් ගැනම. ඉතින් අර ඒ කැපවීම තමයි මං හිතන්නේ ඔය එයාගේ ඉදිරි ගමනට ආලෝකයක් වුණේ. මේ සංගීත ගමනේ විතර නෙමේ පෞද්ගලික ජීවිතෙත් එහෙමයි. ඕනෙම දෙයක් පිළිබඳව එයා හරි සූදානමක් තිබුණා. පෙර සූදානමක් තියෙන ඕන දෙයකදී හරි සැලසුමක් තිබුණා. කාලය කළමනාකරණය කිරීම, ඔය හැම දෙයක් ගැනම මං හිතන්නේ මම ජීවිතේ පාඩමක් ඉගෙන ගත්තේ එයාගෙන්. අර මං කලිනුත් කිව්වා වගේ ඒ කැපවීම තමයි ඉස්සරහට තියෙන්නේ. ලෝෂන් බුලත්සිංහල මහත්මයා, දැන් අභිවර්ධන බාලසූරිය ශිල්පීය ප්‍රාගුණ්‍යයෙන් පැත්තකට තියලා අපි ගත්තොත් එම ඔහු ඇතුළේ තිබෙන මේ සංවිධාන ශක්තිය මම හිතන්නේ ඒක නම් මෑත ඒ මගේ ඉතිහාස කාලය තුළ ඒ තරම් සංවිධාන ශක්තිය තියෙන අය මට මුණ ගැහිලා නැහැ. ඒ කියන්නේ රූපවාහිනිය බොහෝ වැඩසටහන්වල තිබෙන්නේ සංවිධානාත්මක ශක්තිය. ඒ කියන්නේ හරියට වෙලාවට මිනිස්සු නියම තැනට නියම වෙලාවට ගෙන්වා ගැනීම. ඒක හරි බැරෑම් කටයුත්තක්. සමහරවිට මට මම දැනගත්තා සමහර ගායකයින් එයා කියන වෙලාවට ආවේ නැති වුණාම ඒ ගායකයාට ආපහු එන්න ලැබිලා නැහැ ඒ වැඩසටහන. ඒ කියන්නේ ඒ තරම් එයා හරි එයා වෙලාවට වැඩ කරනවා වගේම එයා බලාපොරොත්තු වෙනවා අනිත් අය වෙලාවට එන්න. මොනම නිදහසට කාරණාවක්වත් නිසා එහෙම අයව එයා නැවත ගෙන්නුවේ නැහැ වැඩසටහන් වලට. ඒකින්ද සමහර ගායක ගායිකාවන්ගේ ගීත රූපහානියනේ ඒ ප්‍රතිපත්තිය නිසා.
ඉති ඇත්තටම ඒ සංවිධාන ශක්තිය නැතුව අමාරුයි. එකන එයා කරපු වැඩ මමදන්න ඇතටම රූපවානිති විිච්ච බරපතල මාංශය ප්‍රවාහනාංශය. ඒක සංවිධානය කරන්න බෑ ලේසි පුතෙකුට. ඉති ඒ හයිය මංගිතන්නේ එයාගේ වැදසටහන් නිෂ්පාදනය කෙරෙත් ඒකම විහිදුව ලතිබුණ. ඉති අනිත්තක කෙනෙකුගේ හිත දිනාගන්න පුළුවන්කමත් ඉතා වැදගත් මේ සංවිධානයෙන්. කෙනෙකුට ආදරෙන් කතා කරලා එයාගේ හිතරිද්දන්න ඇතුව ඒ තමන්ට වමනාදේ කරගන්න පුළුවන් හැකියාව තියෙන්නෙත් බොහොම අතලොස්සකට. බොහෝ දෙනා ආග්ඥාදායකත්වය තිබුණට මදි. ආග්ඥාදායකත්වත් එක්ක සොඳුරු මිනිසෙක් ඉන්න ඕනේ ආග්ඥාදායකත්වය පතුරවාගන්න. අන්න ඒක අබේට තිබුණ. අබේ කාගවත් හිතරිද්දන්න ඇතුව තමන්ට ඕනදේ කරගන්න මනුස්සේ. ඒක හරි ප්‍රබල හැකියාවක්. සමහරලට අපිට ඒ හැකියාව නයි. දැ අපි මමත් බොහෝ දේවල් අබේකින් ඉගෙන තියෙන මොකද කළමනා කරණය ගැන කියනකොට ගෙයක් දොරක් හදාගන්න මිනිහෙ කොච්චර මහන්සි වෙන්න ඕනන්. ඒ අපිට ඉස්සල්ල පාඩන් අපිට කියල දීපු එක්කෙනෙ හැටියට මම දකිනවා ආබේ. ඇති ඒ හැකියාව ඉතාම පරිපූර්ණව තිබුණමං හිතන්නේ ඒක එන්නේ මිනිහෙක්ව හදන්නේ එයාගේ පරිසරය. මගිතන්නේ එයාගේ ගෙදර තාත්ත අම්ම සහ එයා හැදිච්ච පරිසරය තුළ තමයි ඒ ශික්ෂණය ඒ විනය එයාට හදල දීලදී. ලූෂන් බුලසිංහල සටහන් කරපු ඒ කාරණත් එක්කම ඔහුට ඔහුට ඔහුගේ සංවිධාන ශක්තියක් තිබුණ කළම විශ්වාස කරන ඔහුගේ මේ ගීත සමුච්චය ගීත සමුච්චය ඇතුළෙත් ඔහුට අවශ්‍ය කරන ගොඩනැගීම් එකතු කරගන්න. එනිසාම වෙන්න ඇති අපේ මහාචාර්ය සනත් නන්දසිරි මහත්මා මුණ ගැහිලා වන් නැතිදා මේ රට නුඹටයි නුඹේ යහළුවන්ටයි කියන වගේ ගීත නිර්මාණය කරගත්තේ. ඔහුගේ මට ඉතිසලයා යමක් කියන්න තියෙනවා. මොකද අපි වික්ෂමල්ලි කියවනේ වික්ෂ ගැන හොඳ අදාතක් ඒ වචනේ ග්‍රාම්‍ය වුණාට හරි වචන. මොකද වචනේ අපේ තුමඟ කාගෙන යාමේ විදියට ප්‍රමුගත්තයක් ඔගේ ජීවිතය තිබුණා. මට නැත්තේ තෙච්චරයි. ඒක මම කියන්න බලාපොරොත්තු වෙතිය. ඔය කාගනයක් මගේ නම් ජීවිතය කවදාකවත් නැහැ. අපේ තිබුණින්ද තමයි අපේ කියපු ගීත කොන්න අඩු වුණත් අපේ මේ තත්ත්වය පැමිණි. මම අපේ රෝචන සහෝදරය කියව දෙකට එදා එකඟ වෙන්නත් කැමති කරන කැමතිත් නෑ. මොකද කොච්චර ගීත ලිව්වද ගීතාත රචක රචකාවියන් ලිවත් ගායන් නැත්තම් ගීතය කවදාකවත් ජනප්‍රිය වෙන්නේ නෑ. ගීතේ පොතකට සීමා වෙයි. අබේ නිරංජල එය ජයගත්ත කියලා මං හිතන්නේ ගීත ගායපු ගීත ගායපු ගීත ගාන කනන සුළු වුණත් ඔහු යමක් ලෝකේ ජයගත්තේ ගැයීමේ. මමත් එතන ඉන්නවා. මොකද අපි ගීතයක් ගහන්න ඕනේ සමාජයට යන්න. අබේල එක කළා එක කළා. ඉතින් මට ගීත හදන්න වැඩි බැමුණට මං ගොනගේ සාර්ථකත්වය පිළිබඳව මල්කාදීර්ෂක බොහොම සතුරුණ කෙනෙක්. ඉතින් ඒ මම අවතක්ෂ කරන්න දුකුචනල දයක් කළා. ගීතය ලිව්වාම ගීතය ගහන්න ඕනේ ඉතිහාස පේල ඒක කළා අබේල. ඉතින් මන් නැතිදා කියන ගීතේ වචන දැම්මට මතකත්න ම දැකකින්ෙන් අප මොකල මුොල වතනක මොනවාද කියලා මන්න නැතිදා කිය ගීතේ මුල වචනනාද මන් නැතිදා මේ රට නොබටයි නොබ යාලුවන්ට අද ගායනා කරන්න ඕනේ. ඔව් දැන් ඊළඟ ගායනා කරන්න සූදානම්. මම ගායනා එකෙනෙක් ඉන්නවා. ඔව් ජගත් ගායනා කරන්න. දෙන්න පුතා පිට්ටු පොත. මන් නැතිදා මේ අතන බටයි නොබේ යලුවන්තයි ඉහිලියන්තයි. මන් නැතිදා මේ රතනු බටයි නොබේ යහළුවන්තයි ඉහිලියන්තයි. කවුද ගායනාද? ජගත් ආරාධනා කරමු. මේ රට ඔබටයි
අභිවර්ධන බාලසූරිය මං හිතනවා ඔහු අනාගතය ගැන හොඳින්ම දැක්ක ගායන ශිල්පියෙක් නිර්මාණවේදියෙක් කියලා. ඒ නිසා ඔහු තමන් නික්ම යන්නට මත්තෙන් මේ ඉව දැනුන නිසා දෝ මන් දන්නේ නැහැ. ඔහුගේ සියලු නිර්මාණ අනාගත මාධ්‍යට උචිත පරිදි ඔහු යළි ගායනා කළා. ඒවා සංගීත තැටි වලට එකතු කරලා තිබෙනවා. ඒ තැටි ප්‍රමාණය මං හිතන්නේ 13ක් විතර වෙනවා. අබේ නිරංජලා විශිෂ්ට ගී යනුවෙන් මේ ගී නිර්මාණ එකිනෙක ඔහු එළි දක්වලා තිබුණා. මම එය ඔබට පෙන්නුවොත් මේ තිබෙන්නේ ඒ තවත් පැටියක්. අබේ නිරංජලා ගී එකතු වුණ හැටියට මේ තරම් සංගත ඇති ගොන්නකට ගයන්න ඔහු සතුව මොනතරම් නිර්මාණ කන්දක් එකතු වෙලා තියෙන්න ඇද්ද? එවැනි ගී විශිෂ්ට ගීතාවලියක් විදිහට බොහෝ දෙනෙක්ගේ බොහොම සහෘද උපකාරය ඇතිව එළි දක්වන්නට අබේවර්ධන බාලසූරියට හැකියාව ලැබුණා. මේ ගී අද සමාජයේ පවතිනවා. එහෙම ගීත පවතින ශිල්පියෙක් පිළිබඳව තමයි අපි මේ කතා කරමින් සිටියේ. මේ ගීත ඇටි පෙන්නන අතරේ මම දැනගන්න කැමති විශේෂයෙන්ම නිරංජලක්කගෙන් දැන් අබේ සතුව තිබෙන මේ ගී ගැයීමේ හැකියාව වගේම ඔහුට තිබුණා හොඳ ප්‍රතිචාරයක් ලෝකයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්. ඔව් සරේ, ඇත්තෙන්ම අපි දෙන්න හුඟක් සතුටු වුණා. මොකද අපි රටවල් 25ක විතර සංචාරය කරලා තියෙනවා, සංගීත සම්දර්ශන පවත්වලා තියෙනවා. මට මතක් වෙනවා 2006 වසර තමයි අන්තිමටම ඔහු මාත් සමග පිටරට සංචාරයකට සහභාගී වුණේ. මමත් වික්ටයියත් අබේ තුන්දෙනාම යුරෝපයේ රටවල් ගණනාවක සංදර්ශන 12ක් පමණ අපි පැවැත්තුවා ඒ 2006 වසරේ. ඉතින් ඔහු වැඩක් බාරගත්තම මං හිතන්නේ ඒකේ ගීත ගායනා කරන්න විතරක් නෙමෙයි යන්නේ, ඒ සංදර්ශනය මුලින් ඉඳන් අගටම කෙරෙන්න ඕනේ දේවල් ගැන සාකච්ඡා කරනවා. හැම දෙයක්ම පිළිවෙලට ලියනවා. ඒ ලියලා වෙනමම ෆයිල් එකක් හදනවා ඒ ගමනට. ඉතින් ඒ වගේ අර පුදුමාකාර විදියට ඒකට කැප වෙලා ඒ වැඩේට අනුගත වෙනවා හැම වෙලාවෙම. ඉතින් ගීත ওই සංරක්ෂණය කිරීමේ කටයුතුත් ඇත්තටම 1987 89 වසරේ අපි දෙන්නම රූපවාහිනියෙන් සමගත්තට පස්සේ
එයා කල්පනා කරා අපි අපේ ගායනය ගැන සැලකිලිමත් වෙලා අපේ ගීත සංරක්ෂණය කළ යුතුයි කියන ඒ අදිෂ්ඨානයෙන් තමයි ওই සංගීත තැටි 13ක් එලි දැක්වේ. මූල්‍යමය වශයෙන් අපි දෙන්නම මුදල් යොදවලා පිටරටවල් වලට යවලා සිංගප්පූරු ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට පටි යවලා එහෙන් තමයි ওই තැටි මේ මේ ගෙන්නගෙන ඉන්පස්සේ වෙළඳපළට දැම්මෙත් නැහැ. මොකද මේ ওই කූට ව්‍යාපාරිකයින්ගෙන් බේර ගන්න ඕනේ හින්දා මේ ගීත ඇටි. ඉතින් අවශ්‍ය කෙනා අදටත් අපේ නිවසට මට කතා කරලා ඒ තැටි අරන් යනවා. ඉතින් අර පිටරට සංචාරය කරද්දී ඒ සංදර්ශන අවස්ථාවවලදී මේ තැටි ගෙනහිලා අපි අලෙවි කරගත්තා. ඒ විදිහට තමයි මේවා ජනගත කළේ. 2010 මාර්තු 26 වෙනිදා අභිවර්ධන බාලසූරිය අපෙන් සමු ගන්නවා. ඊට පෙර තුන්ඩු කෑල්ලක කතා කරන්න බැරි අපි තමන්ට තියෙන හැඟීමෙන් තුන්ඩු කෑල්ලක ලියලා තියෙනවා නිරංජලා ඔයා මගේ මනසින් නෑ කියලා. ඒක තමයි අවසන් සටහන. රෝහල් ගත වෙලා ඉන්නකොට අන්තිම කාලේ අතරමැදි කතා කරන්න බැරුව ගියානේ. ඒතකොට ලියලා තමයි දුන්නේ. පස්සේ ලිවීමේ අපහසුවත් ඇති වුණා. නමුත් දවස් 3ක් විතර තියෙද්දි මට ලියලා දුන්නා නිරංජල ඊයේ රෑ මැරුණා කියලා. තැන් 3කම ලියලා තියුණා. ඉතින් මම කල්පනා කරා මේක මට එයාට කියන්න තේරෙන්නේ නැහැ. මේ ලියලා දුන්නා විතරයි. මං හිතනවා එයා මාව මනසෙන් ඈත් කරා කියලා. ඒ කියන්නේ ඒ විදිහට තමයි අන්තිමට ලියලා දුන්නේ. ඉතින් මම ඔහු වෙනුවෙන් ඒ කරන්න පුළුවන් හැම දෙයක්ම ඉටු කළා. අදටත් මම හිත හදාගෙන ඉන්නේ ඒව මතක් කරලා. මම මෙතනින් එහාට ඔබ රඟවන්න හෝ ඔබගෙන් කඳුළු වුණවන්නට උත්සාහ කරන්නේ නැහැ. මම මේ කටයුත්ත බාර දෙනවා මේ සමාප්ති සටහන තමන්ට ආචාර්ය වික්‍රමරත්නායකයන්ට. ඔබ සතුව තිබෙනවා මේ වෙලාවේ එක ගීතයක් ඔහු කලකට පෙර ගායනා කළ අවසන් හුස්ම පොද නොබිව හෙලන්නට සිවුරියනේ හිත සතුටින් නිදන්නට කියන ගීතය. මේ ගීතය මම අකමැතිම ගීතයත් ඒක තමයි සුරේ. නමුත් වැඩසටහනක තිබෙන වටිනාකමට මම හිතනවා අබේට දැනිච්ච මොකක්ද භවයෙන් භවයේ හැඟීමක් තිබෙන නිසාම මේ ගීත තෝරාගත්තු දෝ කියලා මට හිතෙනවා. මහාචාර්ය සුනිල් රත්නන් ඔය ගීතය අරගෙන ඇවිල්ලා ඔබත් එක්ක නිර්මාණ කරන්න ඒ දවස්. මේ මම නැවතත් මතක් කරන්න ඕන සුරේ මේකයි මේ අබේ මේ අර්ථවත් පදමාලා කිසියම් පණිවිඩයක් රටට දනවන්නට පුළුවන්. එහෙම නැත්නම් රසිකයාගේ හදවතට ගෙනියන්නට පුළුවන් පදමාලා නිතරම තෝරා ගන්නවා. දැන් අත් වශයෙන්ම මේ දයාක කිව්වේ දැන් දයාකට කිව්වලු මේ ওই ප්‍රේම ගීත යුග ගීතයක් හැටියට ප්‍රේමය මුල් කරගෙන නෙවෙයි ලියන්නේ මට විශේෂ ගීතයක් ලියලා ඕනේ කියලා. ඒ කියන්නේ ඒ විශේෂත්වය මොකද්ද කියන එක ප්‍රස්තුතය හෝ මේක මොකක් ගැන ලියවෙන්න ඕනද කියලා දයාකට කිව්වේ නැතුවට එතුමා බලාපොරොත්තු වෙනවා මේ පවතින සාමාන්‍ය ගීතවල තියෙන තේමා හෝ ඒ තියෙන අර්ථ නෙවෙයි මට දැන් ගයන්න ඕනේ කියලා. ඒ ඉව සහ ඒ ඌමනාව තදර තිබුණු ගායකයෙක් ඉන්නේ. ඒක නිසා තමයි මම හිතන්නේ මහාචාර්යතුමාගෙන් ලියවගෙන තියෙන්නේ. මම මේ සම්පූර්ණ ගීතේ නම උඩ ගයන්න බෑ. මරණ මංචකයේදී ඔහුට එන සිතුවිල්ල. ඔව් ඇත්තෙන්ම මේ දැන් මහාචාර්යතුමාටත් මොකක් හෝ ඇඟවීමක් හෝ ඉඟියක් දෙන්න ඇති කියලා මා හිතනවා. මොකද මේ ගීතේ අවසානයේ තියෙන්නේ මහ කෙත් රණ බිමට වැදගෙන උදළු කෙටි මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටි ඒ ජය මට නොවේයි නුඹටයි ඉපිද නැති අද මා මලත් හෙට මා උන් සුවඳ ඇති. මේ මෙවැනි ගීතයක් කියන්නේ මහාචාර්යතුමා තමයි අත් වශයෙන් මේතුමා රචනා කළා. නමුත් මේ අබේට තිබුණා ඒ වගේ මේ ඌමනාවක් මේ කවුරුත් නොගැයි කාගෙන්වත් බිහි නොවිච්ච අදහසක් ප්‍රස්තුතයක් හැඟීමක් අපි ආකල්පයක් දෙන්නට ඕනෑ කියලා මේ ගීතය හරහා. ඒක නිසා මම හිතනවා මේ අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට කියන ගීතය බොහොම අපූර්වත්වයකින් ලියවෙච්ච ගීතයක්. ඒ වගේ අපි ඉතාම අපූර්වත්වයකින් ගායලා තියෙන බවත් කියමින්
මට ඒතරම් අලංකාරවත් කියන්න බැරි වෙයි. කොහොම වුණත් අපි ගායලා බලමු. අවසන් හුස්ම පොද නොබිය හෙලන්නට සිවුරියනේ හිත සතුටින් නිදන්නට මිනිසෙකු විලස ඉපදුණු ඵල දකින්නට පුළුවනි මරණ මංචකයේ වුවද මට ජීවතුන් අතර සිටි අබේ තමන්ගේ ගීතය ඇතුළේ මරණ මංචකය දැක්ක හැටි ඒ මරණයෙන් යලීපිද අබේව මතුමතු පරම්පරාව ඒ ජය මට නොවේ නුබටයි ඉපිද නැති අදමා මලත් හෙටමා උන් සුවඳ ඇති කියන බව සපත කරන්නයි අපි මේ නොමීන සිහිනය ඔබ වෙත ගෙනාවේ මෙතන සිටින සියලුම ජ්‍යෙෂ්ඨයන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අබේව භවයෙන් භවයේ දවසක අපි යලි හමු වෙමු කියන සිහිනය ආත්මගත ප්‍රාර්ථනාවක් විදිහට ඉතුරු කරමින් අපි සමාප්ති සටහන තමන්න මේ සූදානම් වෙමි Nadishani, Nadishani, Nadishani.
නදීශානි නදීශානි නදීශානි.